අයිබෝවන්. දැන් අපි ජීවිතය සාමාන්‍යාකාරයට ගත කරන්න උත්සාහ කරමින් ඉන්නවා කොවිඩ් වසංගතයත් එක්ක. මුළු ලෝකයේම බලාපොරොත්තු දල්වමින් පසුගිය සතියේ බ්‍රිතාන්‍ය මහා බ්‍රිතාන්‍ය අලුත් එන්න තත් හදා බැලුවා. ලංකාවෙත් විවිධ සම්ප්‍රදායික ආකාරයේ ක්‍රමවලින් විකල්ප හොයීමට උත්සාහයන් දරනවා. අද අපේ මාතෘකාව කොවිඩ් එන්නත ගැන නෙවෙයි. නමුත් මේ අතරතුරේ ලංකාවේ දේශපාලනය පිළිබඳව කතා බහ කරද්දී ඔබ දකින්න ඇති පහුගිය කාලේ විශේෂ අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය වාර්තා කරනවා අයවැය විවාදයන් යනවා. ඒ අතරතුරේදී ඒකට සමාන්තරව රට ඇතුළේ ක්‍රියාත්මක වන යාන්ත්‍රණයන් වේගවත් හෝ සමහර ක්ෂේත්‍රයන් කප්පාදුවට ලක් වෙනවා කියන එක පිළිබඳව මැති ඇමතිවරුන් වාර්තා කරනවා. මේක තමයි අද දවසේ අපේ මූලික සීමාව කතා බහේදී. සරලවම කිව්වොත් ලංකාවේ මහ ජනතාව ඡන්දෙ දීලා පරිපාලකයන් පත් කරාට පස්සේ නැවත මැදිහත් වෙන්න තිබිච්ච ආයතන කීපයක් පිළිබඳව කතා බහක් ඇති වෙලා. නියාමනය උපදේශක සභාවන් එහෙම නැත්නම් කොමිෂන් සභාවන් පිළිබඳව නැවත කරලියට ඇවිල්ලා. අද අපේ ආරාධිත මිලින්ද මොරගොඩ මහත්මයා එතුමා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන්. මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වගේ දිග වචනකින් කියන සංකල්පය ඇති වෙන්නේ කොයි කාලෙද කියලා අරන් බැලුවොත් ඒකේ මුල මිලින්ද මොරගොඩ මහත්මයාගේ නම කියවෙනවා. අපිට ඒ අතීතයට යන්න නැතුව වර්තමානයට එන්න බෑ. මේක ඇති කරන්න මුල් උනේ ඔබතුමා කියලා තමයි මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. ඒක හැබෑවක්. ඒකත් ඒකත්. කොහොමද ඒක උනේ? මුලින්ම මං හිතන්නේ නියාමනය ගැන අපි කතා කරන්න ඕනේ. කිංස්ලි, ඒ කියන්නේ ඕන නවීන ආර්ථිකයක නියාමනය තමයි නැංගුරම, එක නැංගුරමක් නියාමනය. ඒ කියන්නේ අපි මේක ආර්ථික මූලධර්මයට යන්න ඕනේ. අපි මේක ටිකක් ඊට වැඩිය මතු පිටින් බලමු. ආර්ථිකයක තියෙන මේ එක ඉලක්කයක් තමයි පාරිභෝගිකයා සහ පුරවැසියාට සේවයක් ලබා දෙන ආකාරයට ආර්ථිකය මෙහෙවෙන්න ඕනේ. දැන් අපිට මේක වැරදිලා තියෙන්නේ අපේ සමාජයේ. ඒක මං හිතන්නේ අපේ ජනතාවත් රැවටිලා තියෙනවා. ඒක අපරාධ. මං ඒකට එතෙන්ට එන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට බැලුවොත් එහෙම මේ මුලින් තියෙන අවශ්‍යතාවයක් තමයි තරඟකාරීත්වය. ඒ කියන්නේ මමයි ඔයයි මමයි අපි පුරවැසියෝ, අපි ඒ වගේම පාරිභෝගිකයෝ. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ භාණ්ඩයක් ගන්නකොට හොඳම භාණ්ඩේ සාධාරණ මිලකට ගන්න. ඒ වගේම අපිට විකල්ප තියෙන්නත් ඕනේ. ඉතින් අපි ගිහිල්ලා කඩේ සප්පුවේ ගිහිල්ලා බලලා තීන්දු කරනවා අපිට ගැළපෙන්නේ මොකද්ද කියලා. ඒ වගේම අපිට අසාධාරණයක් වුණොත් ඒ සපයන්නන්ගෙන් අපිට මොන හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. අපිට අපි ඒකෙන් ඒකට යම්කිසි වන්දියක් හෝ මොකක් හරි ලබා ගන්න. ඉතින් ඒක මේ තරඟකාරීත්වය හරියට කෙරෙන්න ඉහළින් නියාමනයක් තියෙන්න ඕනේ. දැන් පාරිභෝගික භාණ්ඩවලට එක එක අසංවිධානය ආයතන තියෙනවා. මූල්‍ය පැත්ත බැලුවොත් බැංකුවලට ඒ මූල්‍ය පැත්තට ඒක මහ බැංකුවෙන් කෙරෙනවා. සමහර රටවල් වල ඒකටත් වෙනම නියාමන ආයතන තියෙනවා. හැබැයි අපේ රටේ ඒක මහ බැංකුව හරහා කෙරෙනවා මූල්‍ය පැත්ත. රක්ෂණ පැත්තට වෙනම එකක් තියෙනවා නියාමනයට. කොටස් වෙළඳපොළට වෙනම එකක් තියෙනවා. මේගොල්ලෝ කරන්නේ එකක් තරඟකාරීත්වයේ සාධාරණ ලෙස වෙනවාද, ඒ වගේම මේ පුරවැසියාට සහ මේ පාරිභෝගිකයාට ඒක සාධාරණ මිලකට හොඳ සේවයක් භාණ්ඩ එක පැත්තකින්. මේකේ සේවයක්නේ මූල්‍ය පැත්තෙන් බැලුවොත්, රක්ෂණ පැත්තෙන් බැලුවොත්, කොටස් වල මාධ්‍ය පැත්තෙන් බැලුවොත් මාධ්‍ය පැත්තෙනුත් ඒක ඒ විදිහට තමයි තියෙන්නේ. දැන් මේ අපේ රටේ වෙලා තියෙන්නේ හුඟක් තැන්වල රජය නියාමනයත් කරනවා භාණ්ඩ සේවත් සපයනවා. එතකොට වෙන්නේ රජ ඒකාදි ඒකාධිකරණයක් වෙනවා. ඉතින් ඒක දැන් ඒක අපිට තරියට තේරිලා නැහැ. අපි හිතන්නේ ආණ්ඩුවෙන් එනවා නම් මේක හොඳයි කියලා. දැන් උදාහරණයක් හැටියට මේක හොඳම උදාහරණය මං හිතන්නේ අපි ඉතිහාසයේ බැලුවොත් මේකේ හැම පැත්තම බලන්න තමයි මේ ටෙලිකොම් පැත්ත. දුරකථන පැත්තෙන් බැලුවොත් දැන් දුරකථන දැන් අවුරුදු 30කට ඉස්සෙල්ලා එච්චර යන්න ඕනේ මම හිතනවා 25කට ඉස්සෙල්ලා අපිට දුරකථනයක් ලබා ගන්න නම් മന്ത്രി කෙනෙක් හොයාගෙන යන්න ඕනේ, ඇමති කෙනෙක් හොයාගෙන යන්න ඕනේ දුරකථනය ගන්න. ඒ කාලේ මම හිතන්නේ දැන් සමාජයට ඒක අමතකයි. මට මතකයි ඒ කාලේ. මොකෝ ඒක දේශපාලන මේ වරප්‍රසාදයක් හැටියට දුන්නේ. එතකොට උනේ අමුතුම එකක් වුණා. ඒක තමයි අපි ඉදිරියටත් මේ කැළඹිල්ල වෙන්නේ තාක්ෂණය. ඒ කියන්නේ මේ ජංගම දුරකථන අදහස මං ආයතන නම් කියන්නේ නැතුව ඒ වෙලාවේ පුද්ගලික ආයතනයක්
ඇවිල්ලා මේ බලපත්‍රයක් ඉල්ලුවා ජංගම දුරකථන කරන්න. මං හිතන්නේ මේක 1980 ගණන්වල වෙන්න ඇති මුලින්ම. මං හිතන්නේ ඒ වෙලාවේ අපේ රජයේ මේ 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 ටෙලිකොම් ආයතනයේ තේරුන්නේ නැහැ මේ තාක්ෂණය ගැන හරියට. ඒගොල්ලෝ හිතන්නේ නැති මේක ওই පොසත් කට්ටියට දුරකථන විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ, මේක ලොකු තර්ජනයක් නෙමෙයි කියලා ඒ බලපත්‍රය දුන්නා. එතනින් තමයි කැළඹිල්ල පටන් ගත්තේ. ඒ කියන්නේ එතකොට ඒක දියුණු වුණා, රජයටත් සිද්ධ වුණා තරංකාරීත්වයට ඇතුල් වෙන්න. දැන් ඒක හරහා තමයි මං හිතන්නේ අපිට ලොකු වෙනසක් උනේ ඒ ශේත්‍රයේ. හැබැයි අනික් පැතිවල මේක වෙලා මදි. හේතුව තියෙන්නේ මේ අපි රජය තමයි මේක බදාගෙන වගේ ඉන්නේ හැම පැත්තම. රක්ෂණ ශේත්‍රය වෙන්න පුළුවන්. මේ විදුලි දැන් අපි කතා කරන්නේ විදුලිය, ජලය ඒ වගේවා. දැන් මේ විදුලියත් ඒකට ගේන්න ඕනේ, ඒ ව්‍යුහයට ගේන්න ඕනේ. ඒ කියන්නේ තරංගකාරීත්වයකට ගේන්න ඕනේ. ඒ කියන්නේ රජය සපයනවා විදුලිය, පුද්ගලික අංශෙත් සපයනවා විදුලිය, ඉහළින් නියාමනයක් කරනවා. ඉතින් ඒ නියාමනයට තමයි මේ වගේ ආයතන නිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම මෙතන විදුලිය සම්බන්ධව. හැබැයි ඒක තව ශේත්‍රවලටත් යනවා. මේ ඛනිජ සම්පත් එක්ක වෙන්න පුළුවන්, ජලය සම්බන්ධව වෙන්න පුළුවන්, සපයන්නෝ රාශියක්. සමහර වෙලාවට රජයේම සපයන්නෝ රාශියක් ඉන්නත් පුළුවන්. තරංගකාරීත්වය වැදගත්. ඉතින් පුද්ගලිකාංශය ආයෝජනය කරනවා, රජය ආයෝජනය කරනවා, තරංග කරනවා, ඉහළින් නියාමනය කරනවා, මිල සම්බන්ධව ලබා දෙන මිල සම්බන්ධව ලබා දෙන එක හරියට මේ ක්වලිටි එකට දෙනවද, විශේෂයෙන්ම බලශක්තිය සපයනකොට ඒක පිළිවෙලට ලැබෙනවද, නැත්නම් ඒක කියන්නේ පාරිභෝගික පැත්තෙන් සාධාරණ ඉෂ්ට වෙනවද. ඕක තමයි නියාමනයේ කියන්නේ මේ නවීන ආර්ථිකයක. මේක මේ විවෘත ආර්ථික හපු ආර්ථික කතාවක් නෙවෙයි. නවීන ආර්ථිකයක අර එක නැංගුරමක් තමයි නියාමනය කියන එක. ඔව්, ඒ මූලික සිද්ධාන්තය ඉතාම පැහැදිලි. අපි විරාමයෙන් පස්සේ බිරිඳ මොරගොඩ මහත්මයාට ආරාධනා කරනවා ලංකාවට ඒ සංකල්පය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යතාවය ඇති වුණාද, ඒ කාලේ මේක හඳුන්වලා දෙද්දී ආපු ප්‍රායෝගික ප්‍රශ්න මොනවාද. මොකද දැන් අපි මේ කතා ඔබ මහ කතා කරන අතරතුරේදී මේක නැතිවීමේ යාමේ එහෙම නැත්නම් අහෝසි කිරීමේ අර්බුදයකට පත්ලා දැන් යවන්න එපා කියන මට්ටමට මැති ඇමතිවරු මහජන මතයක් විදිහට නියෝජනය කරන්න සූදානම් මේක අහෝසි කරන්න එපා, අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. හැබැයි ඒක අහෝසි මෙතෙක්කල් තිබුණේ කොහොමද, ඇති වුණේ කොහොමද, ඇතිවීමේදී ඇති වෙච්ච ප්‍රතිරෝධ මොනවාද වගේ දේවල් දැනගන්නත් අපි විරාමයෙන් පස්සේ මිලිඳ මොරගොඩ මහත්මිය හමු වෙනවා. ලෑස්ති වෙලා ඉන්න ඒ පිළිබඳ කතා බහ කරන්න හිතන්න මේ නියමාර්ථය මිලිඳ මොරගොඩ මහතා සමගින්. නියමාර්ථය ආර්ථිකයක් ඇතුලේ එහෙම නැත්නම් අපේ රටේ කෑම බීම ටික ගියත් නෑ ඒකට මිලක් තියනවා, ඒ මිල ඊට වැඩි යන්න එපා කියලා. එහෙම නැත්නම් වාහන විකුණන්න ඕන යම්කිසි මිලක් තියනවා, මිනි පෙට්ටියක් ගන්න ඕනත් ඒකට යම්කිසි මිලක් තියනවා. කැමති කට්ට වැඩිපුර දීලා ගන්න පුළුවන් තමයි. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට මේ ගානට වැඩියෙන් විකුණන්න තහනම් අත්‍යවශ්‍ය මිලක් තියනවා. මේ වගේ දේවල් පෞද්ගලික කාර්ය ප්‍රකාශ නිකුත් කරමින් කමිටු වලින් නිකුත් වුණා. එතකොට මිල පාලන කමිටුවක් ඉන්නවා රටේ, ඒක ගැන බලාගන්න කට්ටියක් ඉන්නවා. තරංග මාලා බෙදා දෙනකොට අර්බුදයක් ආවොත් ඒක සම්බන්ධව මැදිහත් වෙන රෙගුලේට් කරන කට්ටියක් ඉන්නවා. සරල භාෂාවෙන් කතා කරද්දී එහෙම තමයි කියවෙන්නේ. අපි මෙන්න මේ සිද්ධාන්ත ඇති කරගත්ත රටේ අපේ රටේ කොයි කාලෙද මේවා ඇති වුණේ, ඇයි ඒවා ඇති කරන්න මහන්සි වුණේ, එහෙම නැත්නම් ඒ කාලේ මොනවද ආව ප්‍රශ්න කියන එක මේ විරාමයෙන් පස්සේ අහනවා කියලායි මම පොරොන්දු වුණේ විරාමයට කලින්. මොකද මහත්මයා අතීතයේ මේ ලංකාවට මේක අඳුන්ලා දෙද්දි කවුරු හරි ඉල්ලීමක් කරාද, එහෙම නැත්නම් ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට අර බොහෝ දෙනා කියනා වගේ උනේ, කොහොමද උනේ කියලා කතා. දැන් මේක නවීන ආර්ථිකයක කොටසක්. ඉස්ලි අපි මේ දැන් මම අර ඉස්මුලිම්ම විදුලි සංදේශ පැත්ත කතා කරුවානේ ටෙලිකොම් එක හොඳ උදාහරණයක්. මොකෝ ඒක හරි ඒක විදිහකට ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඒක මට්ටමකට තව එහාට යන්න තියෙනවා, අපි පනින්න තියෙනවා. මොකෝ ඒකට නියාමනයට ආයතනයක් තියෙනවා. ආයතනයේ මේ මොකෝ එතන වැදගත්ම වෙන්නේ තාක්ෂණය. මොකෝ තාක්ෂණය පිමි පනිනවා. ඉතින් මේක වෙනවා විදුලියට සම්බන්ධව. මේ තාක්ෂණය මේ අපි හිතන විදිය වෙනස් කරනවා තාක්ෂණය. මම ඒ උදාහරණයක් දෙන්න. දැන් මේ විදුලි සංදේශ පැත්තේ කැළඹුණේ මුලින්ම ජංගම පැත්තේ. මොකෝ ජංගම දුරකථන ඒ බලපත්‍ර දුන්නම ඒවා ලොකු එන්න දිනු වෙන්න ගත්තා, ව්‍යවත් වෙන්න ගත්තා. එතකොට රජයත් තීන්දුවක් ගත්තා. මේ රජේ
මේ ආයතනයත් එක මට්ටමකට පුද්ගලිකරණයට ලක් කරන්න ඒකත් කරලා දැන් තරඟකාරීත්වයක් යනවා. එතකොට ඒකට නියාමන ආයතනයක් තියෙනවා. තරඟයක් යනවා ජනතාවට. ඉතින් සාධාරණ අසාධාරණ පැති අපිට කතා කරපුවා. අපි හැමදෙනාම දුරකථනය පාවිච්චි කරන නිසා අපිට එක එකව හිතන්න පුළුවන්. හැබැයි තරඟකාරීත්වයක් තියෙනවා. අපිට එක ආයතනයකට අපි කැමති නැත්නම් තව ආයතනයකට ගිහිල්ලා විකල්පය ගන්න පුළුවන්. ඒ වගේම මේ බැලුවොත් එහෙම මේ රූපවාහිනී පැත්ත බැලුවොත් එහෙම මේ තරංග සම්බන්ධව ඒවා බෙදලා තියෙනවා එක ආකාරයකට. සමහර රටවල් වල තරංග වෙන්දේසි කරනවා. ඉතින් ඉදිරියට යනකොට මේ කොහොම මේ කැළඹිලි වෙයිද දන්නේ නැහැ. මොකෝ මේ මේ මේවා ඔක්කොම වෙනස් වෙනවා. අපි ඉන්න තැන නෙමෙයි, තව අවුරුදු 10කින් ඉන්නේ ඒකේ. ඒත් මගේ බලනකොට අපේ විදුලි සංදේශ පැත්ත සාපේක්ෂව සෑහෙන දියුණුවක් වෙලා තියෙනවා මේ තරඟකාරීත්වය සහ නියාමනය හරහා. ඉතින් කවුරු හරි මේකට විරුද්ධ වෙනවා නම් හොඳම ආදර්ශය මේක තමයි, විදුලි සංදේශ පැත්ත. අපි හැමදෙනාම ඒක ගැට දන්නවා. අපේ අතේ තියෙන ෆෝන් එකෙන් අපිට ඒක පේනවා. මේක සාධාරණ කොහොමද රට ඇතුලේ ව්‍යවස්ථාදායකයක් කරහා අනුමත කරන තත්ත්වයට පත් වුණේ? ඒ වෙලාවේ රාජ්‍ය බලයේ හිමි ආයතනයක අදාළ ඇමතිවරයා විදිහට ඔබතුමා හිටපු හින්දාද කොහොමද මේක ලංකාවේ මගේ එක උනේ? මට සම්බන්ධතාවයක් තිබුණේ නැහැ විදුලි සංදේශ පැත්ත. දැන් මගේ තිබුණේ මේ මේ විශේෂයෙන්ම මම මේ 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 උපයෝගිතා මේ කොමිෂන් සභාව නිර්මාණය කෙරුවේ අපි මේ විදුලි බලය, ජලය, ඒ වගේම තව කනිජ සම්පත් වෙන්න පුළුවන් එක එක ඒවාට ඉඩ තියලා. ඒක විදුලි සංදේශ පැත්ත දියුණු වුණේ වෙන විදිහකට. දැන් මම උදාහරණයක් ඇටියට මම හිතන්නේ ජයා ජයවර්ධන මහත්මයා තමයි මේ ඉතිහාසය කියන්නේ. ඒක ටිකක් අපිට දැනගන්න හොඳයි. මුලින්ම අදහසක් තිබුණේ මේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව කියලා ඒ කාලේ තිබුණේ. ඒක පුද්ගලිකකරණය කරන්න ඕනේ කියලා. මොකෝ ලෝකේ හැම රටක්ම ඒක පුද්ගලික අංශයට බාර දුන්නා. එයත් ඒක කරන්න එතුමාගේ අදහසක් තිබුණා. එතුමා කොමිෂන් කමිටි පත් කෙරුවා මේක කරන්න. උනේම නැහැ. මොකෝ එක එක මොකෝ අපේ තියෙන්නේ ඒ බාර වෙ ඉන්න පුද්ගලයන් කැමති නැහැ ඒකට. ඒක ඒක අපිටත් වෙයි. එතන අපි ඉන්නවනන්නේ. අපි හිතන්නේ මේ වෙලාවේ අපි ගැන අපිට මොනවද වෙන්නේ. ඒක ඉතින් ඒක නිසා උනේම නැහැ. කැළඹිල්ල වුණේ තාක්ෂණයෙන්. ඒ කියන්නේ මං කිව්ව එකේ ජංගම දුරකටනේ ආපු හැටියෙම කැළඹිල්ලක් පටන් ගත්තා. එතකොට එකෙන් එක ඇමතිවරු ඒක කරගෙන ගියා. ඒක දක්ෂ ලෙස වුණා. හැබැයි මේ දැන් අපි බලන්නේ උදාහරණයක් හැටියට මේ සාකච්ඡාවට ගන්න පුළුවන් බලශක්තිය. දැන් බලශක්තිය තියෙන්නේ ඉස්සර විදුලි සංදේශ දෙපාර්තමේන්තුව තිබුණ තැන. ඒකාධිකාරයක් තියෙනවා රජයේ. ඒක අපි මේ කැළඹිල්ලට ලක් කෙරුවේ නැත්තම් කියන්නේ මේක විවුර්ත කළා තරංකාරීත්වයට ලක් කෙරුවේ නැත්තම් අපි පුරවැසියෝ හැටියට පාරිභෝගිකයෝ හැටියටත් ආර්ථිකයක් හැටියටත් ප්‍රශ්නයක් එනවා. මොකද ඉදිරියට මේ රට දියුණු වෙන්න විදුලි බලය වැදගත් වෙනවා. ඉතින් නියාමනයක් අවශ්‍යයි ඒකට. ඒ කියන්නේ දැන් පුද්ගලික අංශනුත් සපයනවා නම් මේ බලශක්තිය රජයත් සපයනවා. සමහරවිට රජය කියන්න පුළුවන් අපි තනියම සපයන්නේ ආයතන කීපයකින් සපයමු. ඒකත් හොඳයි. එතකොට රජය අතරත් තරංකාරීත්වයක් තියෙනවා. එතකොට අන්තිමට පාරිභෝගිකයන්ට විකල්ප තියෙනවා. තෝරන්න පුළුවන්. දැන් රටවල් වල ඒගොල්ලන්ට තෝරන්න අයිතියක් තියෙනවා. ඇමරිකාව වගේ රටවල් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන මට මතකයි දැඩි විවාද තිබුණා. ඒ කියන්නේ ඔය ක්‍රමය අසාර්ථක වෙච්ච තැනදී. ඒ කියන්නේ රාජ්‍ය නියාමනය අසාර්ථක වෙලා සල්ලි දින කට්ටියට විතරයි ඔය සිකෝ වගේ වාර්තා චිත්‍රපට සම්මාන දිනා ගන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන අකාර්යක්ෂමතාවය හෝ එහෙම නැත්නම් තරංගයේ වැරදි ක්‍රියාත්මක සාමාන්‍ය මිනිස්සු තමන්ගේ සැත්කම් තමන්ම කරගන්න මට්ටමකට පත් වුණා සල්ලි නැති මිනිස්සුන්ට. මේක අසාර්ථක පැත්ත. ඒක අනිත් පැත්ත තියෙනවා. නැත්තේ නැහැ. හැබැයි ඒක තමයි රජයේ වගකීම වෙන්නේ. රජයේ වගේ කීප වෙන්නේ ඒ අසාධාරණ හිස්තැන් පුරෝණ එක. එතකොට රජයට අවධානය ඒවට යොමු කරන්න පුළුවන්. මෙතන දැන් රජයම ගිහිල්ලා හැම එකම සපයනවා නම් රජයට හිතන්න බෑ හිස්තැන් ගැන. මොකද රජයට තියෙන වගකීම තමයි සෞඛ්‍ය වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්, මූලික පහසුකම් වෙන්න පුළුවන්. ඒක සාධාරණ විදිහට ජනතාවට ලබා දෙන ආකාර හොයන්න. දැන් උදාහරණයක් ඇටියට රජයට කියන්න පුළුවන් හරි මේ විදුලි බලය අපි අහවල් ජන කොටසට අඩුවෙන් දෙනවා. එතකොට රජයේ ඒකට වෙනම අයවැයින් කෙලින්ම ලබා දෙනවා ඒ කොටස් වලට. දැන් මෙතන තියෙනවා හේතුවක් තියෙනවා ඇයි දේශපාලඥයෝ කැමති නැත්තේ කියලා මේක විනිවිදභාවයෙන් කරන්න. ඒකට ඒක හේතුවක් තියෙනවා. ඒක අපේ දේශපාලනයට බලපානවා අනික් දේශ රටවලට වැඩි. හේතුව තියෙන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් ඇටියට අපි බලමු රක්ෂණ සංස්ථාව කියලා. මම
උදාහරණයක් ඇටියට ගන්න. ඒක දැන් රක්ෂණ සංස්ථාව දැන් රක්ෂණ ශේත්‍රයේ බැලුවොත් තරංකාරීත්වයක් අවශ්‍යයි. නියාමනයක් තියෙනවා තරංකාරී. ඒක වෙනවා එක ආකාරයකට. ඉතින් මම ඒක නිසා මම එකට දැන් දොස් කියන්නේ. හැබැයි ඒක උදාහරණයක් ඇටියට ගන්න. දැන් මම නම් ඇමති, මං ඇමති වෙලා හිටියේ ඒක බාරව. එතකොට මං බලන්නේ හරි මගේ කොට්ටාසයෙන් පුළුවන් තරම් කට්ටිය ගන්න ඕනනේ ඡන්ද දෙන්න හැටි. මං හිතන්න ඕනේ දැන් කොහොමද මේගොල්ලන්ට රස්සා දෙන්නේ කියලා. දැන් මම ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කිව්වොත් මට ඕනේ 10,000කට රස්සා දෙන්න, 5,000කට රස්සා දෙන්න, අයවැයෙන් දෙන්න කියලා දෙන්නේ නැහනේ. ඒක තමයි හරි ක්‍රමය කරන්න. මං පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියන්න ඕනේ මම ඡන්ද දෙන්න, මට මෙන්න රස්සාල් දෙන්න තියෙනවා, මට කරුණාකරලා අනුමත කරන්න අයවැයෙන් රස්සා 10,000ක්. අනික් මන්ත්‍රීත් ගිහිල්ලා කියනවා මට 10,000ක් දෙන්න. ඒක වෙන්නේ නැහැ. මං කරන්නේ මං ඉස්සෙල්ලා බලන හොඳ අමාත්‍යංශයක් ගන්න. කොහොම හරි මගේ බලය පාවිච්චි කරලා ඇඟේ හයිය, කටේ හයිය මොන වුණත් පාවිච්චි කරලා ගන්නවා. අරගෙන මගේ යට තියෙන සංස්ථාවලට දානවා. මොකද ඒක යන්නේ පිටින්නේ. දැන් එතනින් වෙන්නේ මොකද? ඒ සංස්ථාවට මොකද්ද වෙන්නේ? අකාර්යක්ෂමතාව. ඒතර කාර්යක්ෂමතාවය ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒ සපේන සේවයට මොකද්ද වෙන්නේ? දැන් ඕක තමයි දැන් වරාය ගත්තත්. මම කියන්නේ මේක ගුවන්තොටුපළක් ගත්තත්. ඕක තමයි ප්‍රශ්නේ. ඒක කාටවත් දොස් කියලා වැඩක් නැහැ මේ තියෙන සංස්කෘතිය. මොකෝ අර විනිවිදභාවයෙන් කරන්න ගියාම ඒක වෙන්නේ නැහැ. ඒක නිසා මේක යටින් කරලා සම්පූර්ණ ආර්ථිකයම ගිලවනවා. ඉතින් ඒකට තමයි මේවා ඈත් කරන්නේ. ඉස්සෙල්ලා ඈත් කරලා නියාමනයෙන් පාලනය කරනවා. එතකොට ඉතින් ඇමති කෙනෙකුට ප්‍රශ්නයක් නියාමනය වෙනකොට. පැහැදිලි ඇමතිගේ බලය අඩු වෙනවා. දැන් වෙන වෙන සමාජවල මෙහෙත් මේක කෙරෙන්න වෙනවා. වරාය වුණත් දැන් පරියන්ත අතර තරගයක් ඇති කරනවා. ප්‍රශ්නයක් නැහැ. රජයේ පරියන්තය තියෙනවා, පුද්ගලිකංශේ පරියන්තය තියෙනවා, තරගයක් තියෙනවා, උඩින් නියාමනයක් තියෙනවා. එතකොට මොකද්ද රජයේ කරන්නේ? රජයේ කියමු හැම පරියන්තෙම රජයේ පරියන්ත තියෙනවා. පුද්ගලික පරියන්තෙත් 120ක් විතර රජය ගන්නවා, නැත්තම් 30ක් ගන්නවා රජය. බද්දක් අය කරනවා හැම දෙනාගෙම. එතකොට රජයට ඒ සල්ලි එනවා. ඒ කාර්යක්ෂමතාවයේ හරහා, ඒ තරංකාරීත්වයේ හරහා සල්ලි එනවා. සල්ලි අයවැයට එනවා. ඇවිල්ලා තීන්දුවක් ගන්නවා. හරි, අහවලට රස්සාවල් 10,000ක් දෙන්න නම් අපි මෙහෙන් දෙමු. ප්‍රශ්නයක් නැහැ. ඒතර හැම දෙනාම දකිනවා අයවැය මේක වෙන්නේ. ඒතර අර වරායට ගිහිල්ලා රස්සාවල් ටිකක් ඔබන්න අවශ්‍ය නැහැ. අර සංස්ථාවට ගිහිල්ලා හොරෙන් ටිකක් ඔබන්න අවශ්‍ය නැහැ. ස්පිරිතාල් වලට ඔබන්න ටිකක් අවශ්‍ය නැහැ. හැබැයි ඒ වගේ රාමුවක් තුර තමයි නවීන ආර්ථිකයක් දුවන්න ඕනේ. හැබැයි දුවනකොට අර අඩුපාඩු පුරවන්න රජේ ඉන්න ඕනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම අද ලෝකේ දුප්පත් පොහොසත් පරතරයේ විශාල ලෙස දැන් බෙදීම එනවා. හේතුව තියෙන්නේ මේ කොවිඩ් යුගයේ හරහත් ඒක වෙලා තියෙනවා. ඉතින් ඒ පැත්ත එතකොට රජය බලන්න ඕනේ අපි කොහොමද මේ අසාධාරණ හොයන්නේ, කොහොමද මේවට උදව් කරන්නේ. ඒ අර සල්ලි අරගෙන අපි බලන්න ඕනේ කොහොමද කරන්නේ කියලා රජය. ජන සතු ව්‍යාපාර, එතකොට සමුපකාර ක්‍රමය, අපි පෞද්ගලිකරණයට ඉඩ දෙන්නේ නැත, ඒක අපේ ප්‍රතිපත්තියයි වගේ දේවල් දේශපාලඥයෝ ඡන්දයක් ඉට්ටිනකොට කියනවා. නමුත් ලෝක ආර්ථිකයේ වෙනත් ආකාරයකට දිශානතිය තීරණය කරනවා. විරාමයෙන් පස්සේ මේවා එකට එකක් ගැටෙනකොට මොකද වෙන්නේ කියන එක ගැන අපි එතුමාගෙන් අහමු. මිලිඳු මොරගොඩ මහතා සමගින් මේ නියමාර්ථය. නියමාර්ථය. අපි විරාමයෙන් පස්සේ වැඩසටහනේ අවර භාගයටයි මේ එන්නේ. අපි මේකෙදී මිලිඳු මොරගොඩ මහත්මයාගෙන් අහන්න හදන්නේ දැන් මේ දිනවල දේශපාලනයේ ආයේ කතාබහට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඇති කරපු මහජන උපයෝගිතා කොමිෂන් සභා අහෝසි වීමේ තර්ජනයකට ලක් වෙනවා. ඒක තර්ජනයක්ද? ඒව සංශෝධනය වෙන්න බැරිද? එහෙම නැත්නම් මේවා නැවතත් සංශෝධනය වෙලා එක එක නම් වලට ක්‍රියාත්මක කරනවා? නැත්නම් සාමාන්‍යයෙන් දේශපාලඥයන්ට මේක අහිතකරද මේ උපයෝගිතා කොමිෂන් සභා වෙනස් වීම? එමුණත ළඟ ළඟ වෙන ආර්ථික අවපාතයක ප්‍රතිපා මේ මේ අර කසකරුවද මේ අහෝසි වෙන්නේ? එහෙම නැත්නම් අවසානයේ දීපු 20 ජන බලයේ ශක්තිය පෙන්ලා උරගා බැලීමක්ද මේ වෙන්න යන්නේ? මොකද ඔබතුමා දේශපාලඥයෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක් විදිහට මේක අදකින්න විදිහ. දැන් මේකේ ප්‍රශ්නයක් තියනවා නම් තියෙන්නේ නැත්තේ මේ උපයෝගිතා කොමිෂන් එක නියාමනය කරන උදවිය මේක ප්‍රායෝගිකව කරනවද සාධාරණ ලෙස කරනවාද කියලා. සමහර වෙලාවට මේ පුද්ගලයන් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක මතුවෙන්න පුළුවන්. මොකද මේක ස්වාධීනයිනේ. ඒ ඇමති කෙනෙකුට උනත් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඒක ගැන. හැබැයි ඒක මං හිතන්නේ විසඳන්න මේ පවතින රජය ඒ පුද්ගලයෝ පත් කරගන්න ඕනේ ඒ ආකාරයට. මොකද සමහර වෙලාවට ප්‍රතිපත්ති වෙනස්කම් තියෙනවා ආණ්ඩුවල. ඉතින් ඒවා අනුව ඒක කරගන්න. හැබැයි ඒ වගේම කරන ගමන් ඒ ස්වාධීනත්වය දෙන්න තියන්න තිර තියන්න ඕනේ.
මොකෝ ඒක වටහා ගන්න ඕන රජයක්. ඒ කියන්නේ මේක හරියට සාධාරණව ක්‍රියාත්මක වෙනවා නම් වාසිය එන්නේ සමාජයට, වාසිය එන්නේ පුරවැසියාට, ඒක නිසා ඒකේ වාසිය රජයටත් එනවායි කියන. මොකද ඇමති කෙනෙක් හැටියට මම ඇමති කැටියට ඉඳලා තියෙනවා තමා කැමති ඔක්කොම පාලනය කරන්න. මොකද එතකොට මොකම ගියාම හිතන්නේ මම දන්න ඔක්කොම මම මේ කරන්න ඕනේ කියන. හැබැයි ඒ අර පොඩි බලතුලනයක්, මේ වගේ බලතුලනයක් තියෙන්න ඕනේ. මොකද නැත්තම් වෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම මේ 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 මේක ඒක පුද්ගලයෙකුට පාලනය කරන්න බෑ. දැන් දැන් බැලුවොත් ඔව් දැන් මැතිවරණ ස්වාධීන නියාමන කොමිෂන් සභාව ගැන කතා කරද්දී විවේචනයක් ආවා. මේක රජයටත් ඉහලින් කාටද වගේ කියන්නේ කොහොමද කරන්නේ? නෑ මේකේ දෙපැත්තක් තියෙනවා. මම බලන්නේ මේවා තාක්ෂණික මට්ටමේ මේ සභා හැටියට. මගේ මටත් මත තියෙනවා කොමිෂන් සභාව ගැන අපිව කතා කරලා තියෙනවා. ඒක වෙන කතාවක්. ඒක මේ යහපාලන පැත්තෙන් ඒව බලන්න ඒක වෙන විවාදයක්. මම බලන්නේ තාක්ෂණික මට්ටමේ මෙතන තියෙන්නේ පුරවැසියා සහ පාරිභෝගිකයාට සාධාරණ මිලට මේක ලැබෙනවාද, ඒ අවශ්‍ය සේවය ලැබෙනවාද, ඒ අංශය ගැන ඉදිරියට හිතලා ආයෝජනය ගැන හිතලාද ඒ කොටස දුවන්නේ. ඒ කොමිෂමට වගකීමක් තියෙනවා. ඒක විදුලි සංදේශ පැත්තෙන් වෙන්න පුළුවන්, මේ රක්ෂණ පැත්තෙන් වෙන්න පුළුවන්, මූල්‍ය පැත්තෙන් ඕන පැත්තකින් වෙන්න පුළුවන්. ඒක හරියට කෙරෙනවාද කියලා බලන්න. ඉතින් ඒක හුඟක් දේවල් වෙන්නේ තාක්ෂණිකව. කියන්නේ සංඛ්‍යාලේඛන 90 වෙන්නේ. ඔව් මේක අහෝසි වුණාම සාමාන්‍ය මිනිස්සුන්ට දැන් අපි හිතුවොත් එහෙම පාරිභෝගික ආරක්ෂණ ඔය නියාමනය කරන තැන මම මේ මිලට අවම මිලක් තීරණය වෙන්නේ නැද්ද ඊට පස්සේ මේක අහෝසි වුණාද? ඕන හිතු ගණන් වලට රජය තීරණයක් ගන්න නෑ. ඒක තමයි වෙන්නේ. එතකොට වෙන්නේ ලාභය අලාභේ ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මොකෝ දැන් මේ ආයතන ලාභයට දුවන්න වෙන්න ඕනේ. කාර්යක්ෂමව දුවන්න වෙන්න ඕනේ. හරි සේවයක් සපයන්න ඕනේ. ඒක හරියට වෙන්නේ තරඟකාරීත්වයෙන් තමයි තුලනේ ඇති වෙන්නේ. දැන් කිංස්ලි මමයි තරඟ කරනවා. එතකොට සමාජයට හොඳම සේවය හෝ ඒ භාණ්ඩේ ලැබෙනවා. මම මගේ බඩුව එකුණ ගන්න තා මොන හරි දෙයක් එකතු කරලා දෙනවා එක්ක. ඒක තමයි. එතකොට අපි මොන හරි හොර වැඩක් කරනවා නම් නියාමන කරන පුද්ගලයා බලලා ඔයා මේක කරලා තියෙනවා දඩ ගහනවා මොකක් හරි වෙනවා. පාරිභෝගික කැටියට ගිහිල්ලා එතෙන්ට පැමිණිලි කරන්න පුළුවන්. ඕක තමයි මූල ධර්ම මේක. ඉතින් මේක තමයි අපිට තේරිලා නැත්තේ. අර තේරිලා නැත්තේ මං ඉස්සෙල්ලා කිව්ව හේතුව හන්දයි. ඒ කියන්නේ අපි බලන්නේ අපි හුරු වෙලා තියෙන්නේ ගෝත්‍රික දේශපාලනයට. අපි කාට හරි සහාය දෙනවා, ඒ පුද්ගලයා එක්ක යනවා, ගිහිලිවරලා අපේ වැඩේ කරගන්නවා. සමාජය ගැන බලලා නෙමෙයි. හැබැයි මම හිතන්නේ මේවා ගැන අපි හිතලා ඉදිරියට ගියේ නැත්තම් අපි පස්සට වැටෙනවා එක එක හේතු මත. එකක් තියෙන්නේ මේ දැන් මම මේක හිතන්නේ හුඟක් දිගට වෙන්නේ නැති. හැබැයි ඔය මේ විදුලි සංනිවේදන පැත්ත, සංදේශ පැත්ත උන දේම වෙයි මං හිතන්නේ බලශක්තිය. ඒ කියන්නේ දැන් සූර්ය බලය දියුණු වේගෙන එනකොට සූර්ය බලය, ඒ කියන්නේ බලය ගබඩා කරන බැටරිකම වේද දැන් සාක්ෂණය ඉදිරියට යනකොට මට පුළුවන් මේ ගොඩ නැගිල්ල මගේ රස හදාගන්න. සූර්ය බලය පැනල් දාලා මගේ බලය ගබඩා කරලා මම දුවනවා. මට අවශ්‍ය නැහැ ජාතික පද්ධතිය. ඒ වගේ තැනකට එන්න පුළුවන් ලෝකෙ. එතකොට එනකොට මේක කොකටත් කඩා වැටෙනවා. මේ අපි එතකොට නියාමනයේ වැදගත් වෙනවා. එක එක වෙන දේවල් බලන්න. මේක හරියට වෙනවද, මේ තාක්ෂණිකව ප්‍රමිති හරිද, ඒවා බලන්න. ඒ වගේම මේ අවදානම් පැති මොනාද කියලා. හැබැයි මේ අපි හිතාගන්න ඕනේ අපි නවීන ලෝකයට ප්‍රවේශ වෙන්නේ නැත්තම් නවීන ආර්ථිකයට හරියට අවබෝධ කරගෙන මේ කොවිඩ් එකෙන් එළියට යනකොට අපි හරියට ඒක හදාගත්තේ නැත්නම් තාක්ෂණයම අපිව අවලංගු කරනවා අපි හිතන ආකාරයේ. ඒක වෙනවා. දැන් මේ මුලින්ම බැලුවොත් එහෙම විදුලි සංදේශ පැත්ත අපි ඒ විදියට ගියේ නැත්නම් තාක්ෂණයම ඕක වෙනස් වෙනවා. මොකද දැන් Viber, මේ WhatsApp, Signal එක එක විදියට නේ යන්නේ. දැන් කොකටත් මිනිස්සුන්ට දැන් ඒක දැන් ඉන්න එන්න වෙනස් වෙනවා. දැන් අපි විදුලිය තියෙන විදිහටම අරක තියාගෙන හිටියා නම් දැන් වෙනකොට ලොකු කලබිල්ලක් වෙලා මිනිස්සු හොරෙන් එක එක විදිහට මේකෙන් පණිනවා. දැන් ඒක හේතුවක් නැහැ. දැන් ඒක පිළිවෙලට යනවා. ඔව් පරිසරය
ආරක්ෂාව, ජාතික ආරක්ෂාව වගේ දේවල් මේවා ලෝකයේ ඔය කියන නියාමනයත් එක්ක ක්‍රියාත්මක කරනවා. එමෙතන හැමතිස්සෙම මේවා රාජ්‍යාන්තරණයත් එක්කද? මොකද දැන් අපේ රටේ මම අන්ති විනාඩිය ඔබතුමෙන් අහන්නේ මේ සමුපකාර ප්‍රතිපත්ති, ජනසතු කියන ප්‍රතිපත්ති වගේ දේවල් හරි ආකර්ෂණීයයි එළියට ඇහෙනකොට. ඒවා නිකන් අර වෙල්ෆෙයා අදහසින් තමයි සාමාන්‍ය දේශපාලඥයෝ නිකුත් කරන්නේ. හැබැයි ඒවා රටක් විදිහට පවත්වා ගන්න පුළුවන් සාධක දනාගතේදී ලංකාවට ඒවා එතෙන්ට තමයි අපි යන්න ඕන. ඒ කියන්නේ දැන් මම අර උදාහරණයක් හැටියට දුන්නේ රජයක් කරන්න තියෙන්නේ මේ මේ නිෂ්පාදනය කරන එක සහ සේවා සැපයීම මේ 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 අලවි කියන්නේ මේ වාණිජ මට්ටමේ කරන්න පුළුවන් හැමදේම පුද්ගලික අංශයට සහ ආයෝජකයන්ට බාර දෙන්න පුළුවන් දේශීය විදේශීය බලන නියාමනයක් ඇති කරන්න ඕනේ. ඊට පස්සේ බදු අය කරන්න ඕනේ ඒ ආයතනවලින්. ඒ බදුවලින් අපි බලන්න ඕනේ දුප්පත් ජනතාවට උදව් කරන එක, ඒ හිස්තැන් පුරෝණ එක, සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කළා. දැන් මේ වගේ වෙලාවල් වලට අපිට තේරෙනවා මේ කොවිඩ් යුගයේ අපි ඒක හරියට ඒ ආයෝජනය කරන්න අපි සල්ලි හදාගෙන තිබුණා නම් අපිට ඒ අවශ්‍ය ටික කරන්න තිබුණා. හැබැයි අපි ඒ සල්ලි එහෙම ඉතුරු කෙරුවේ නැහැ සමාජයක් හැටියට. අපි සල්ලි වියදම් කර කර ජීවත් වුණේ. අර මේ මේ අර ගෙමනක් තියෙනවා අපි මේ මේ ගහපැල කළා පළතුරු එන්න ඉස්සෙල්ලා පළතුරු කන්න ඉගෙන ගත්තයි කියලා සමාජයක් හැටියට. ඉදෙන්න ඉස්සෙල්ලා පළතුරු ටික මේ ඉදෙන්න නෙවෙයි වැවෙන්නත් ඉස්සෙල්ලා කෑවයි කියලා. ඉතින් ඒ වගේ තමයි අපේ සමාජයට වෙලා. ඉතින් දැන්වත් අපි ටිකක් දැක්මක් ඇතුව හිතන්න වෙනවා මේ වගේ තැන්වල කොහොමද අපි ධනය නිපදවන්නේ කියලා සමාජයක් හැටියට. රටක් විදිහට කොවිඩ් අර්බුදයෙන් එළියට යන්න නම් විශේෂයෙන් මේ වැඩසටහන අපි ප්‍රාර්ථනා කරන අනාගත නායකයන්ට ප්‍රයෝජනයක් වේවා කියලා. මොකද ප්‍රශ්නේ ඇතුලේ ප්‍රශ්නය පරිභෝජනය කර කර ජීවත් වෙන ජීවිත කාලය පුරාම හිටපු යුග ගණනාවක් අපි නිමාවට පත් කරලා තියෙනවා. අනාගතයේදී ප්‍රශ්නයට ඉහළට ගිහිල්ලා ප්‍රශ්නේ අනාගතයේ සහ ප්‍රශ්නේ නිමාවට පත් කරන දේවල් දෙපැත්ත බලලා තීරණ ගන්න පුළුවන් ක්‍රමයක් බවට නිවහල් මිනිසුන් බිහි වේවා කියන එකයි අද ප්‍රාර්ථනාව. අනාගතයේ දවසක අපි යලි හමුවෙමු. මම කිංස් රත්නායක. ආයුබෝවන්. නියමාර්ථය